හැම දෙයකටම හේතුවක් තියෙනවානේ අපි කොහොමද කියන්නේ විශ්වය ආරම්භයට විතරක් හේතුවක් නැහැ කියලා. මේ විශ්වය තුල කිසිම දෙයක් ඕපපාතිකව සිදු වෙන්නේ නැහැ. ඒ වගේ හැම දෙයකටම විශ්වයේ තියෙනවා රටාවක් විදිහක්. අහඹු ලෙස දේවල් සිදු වෙන දෙයක්. ඒතර විශ්වය දිහා බලපු පළියට අපිට තේරෙන්නේ නැහැ එක සැරේ දෙවි කෙනෙක් ඉන්නවා කියන්නේ. දෙවියන් වහන්සේව අපි හොයනවා නම් ද්‍රව්‍යමය දෙයක් වශයෙන් විශ්වය තුල. එහෙම නැත්නම් පංචේන්ද්‍රියන්ට දැනෙන දෙයක් වශයෙන් අපේ ඒ සෙවිල්ලේ පොඩි ප්‍රශ්නයක්. ජේසුස්පිලිබයි අපි දෙවියන් වහන්සේ පිළිබඳ හිතන හැම දෙයක්ම හැම තර්කයක්ම හැම සංකල්පයක්ම සිටිය යුත්තේ වෙනත් දේවල් ගැන අපි හිතන ආකාරයෙන් නෙවෙයි. ඇයි මම එහෙම කියන්නේ? දෙවියන් වහන්සේ කියන ඒ මහා බලවේගය අපි සලකන්නේ අපි අත්දකින්නේ මේ පවතින විශ්වයේ මැවුම් කරුවානම් වශයෙන්. ඒතරේ මැවුම් කරුවානම් නම් උන්වහන්සේ අපි උන්වහන්සේ ගැන සිටිය යුත්තේ වෙනත් දේවල් ගැන සිතන විදිහට නෙවෙයි. මොකද වෙනත් දේවල් ගැන අපි හිතන විදිහට හිතන්න ගියොත් අපිට උන්වහන්සේගේ සැබෑ ස්වභාවය ක්‍රියාකාරීත්වය ගැන අවබෝධයක් ගැඹුරු දැනීමක් ලබන්න බැරි වෙනවා. දැන් කෙනෙකුට කියන්න පුළුවන් මම දෙවියන් වහන්සේ ගැන උනන්දුවත් දක්වන්නේ නැහැ කියලා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේක මේ බලකිරීමක් නෙවෙයි. එහෙම නැත්නම් කෙනෙකුට කියන්න පුළුවන් දෙවියන් වහන්සේ කියලා කෙනෙක් නැහැ කියලා. ඒකත් අපිට ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් එහෙම කියන අය, ඒ කියන්නේ දෙවි කෙනෙක් නැහැ, එහෙම නැත්නම් මම දෙවියන් වහන්සේ ගැන උනන්දුවත් දක්වන්නේ නැහැ කියන අය ප්‍රථමයෙන්ම දෙවියන් වහන්සේ කියන ඒ සංකල්පය සහ ඒ අත්දැකීම නිවැරදිව තේරුම් ගත යුතුයි මුලින්ම. නිවැරදිව අපිට තේරෙන්නේ නැති දෙයක් ගැන අපිට විවේචනයක් කරන්න බෑ. දැන් අපි බොහෝ විට පරිස්සම් විය යුතු දෙයක් තමයි අපි සමහර දේවල් ගැන විවේචන කරනවා. ඒ පිළිබඳව නිවැරදි ගැඹුරු සහ සමතුලිත අවබෝධයකින් නෙවෙයි අපි කරන්නේ. එතකොට ඒ විවේචනය වලංගු නැහැ. මොකද ඔහු හෝ ඇය කරන ඒ විවේචනය කරුණුකාරණා අවබෝධ කරගෙන කරන නිවැරදි විවේචනයක් නෙවෙයි. ඕනෑම දෙයක් ගැන විවේචනය කරන්න අපිට අයිතියක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ අපි විවේචනය කරන දේ පිළිබඳව ගැඹුරින් හදාරලා තියෙනවා. එතකොට දැන් අපි ගමු මේ ලෝකයේ පවතින අපි හිතමු ගස් ගල් කියනවා. සතාසි උපාවා ඉන්නවා. ඊට පස්සේ අපි දකිනවා කඳු හෙල් යනාදිය තියෙනවා. ගංගා ඇලදොල තියෙනවා. එතකොට මේ දේවල් අපිට අපගේ පංචේන්ද්‍රියන් වලට ග්‍රහණය වෙන දේවල්. අපිට මේ දේවල් දැක ගන්න පුළුවන්, ස්පර්ශ කරන්න පුළුවන්, සමහරක් වෙලාවට ඒ සමහර දේවල් අපිට අහන්න පුළුවන් යනාදි වචෙන්. පංචේන්ද්‍රියන්ට ග්‍රහණය වෙන දේවල්. දෙවියන් වහන්සේ කියන්නේ එවැනි දෙයක් නෙවෙයි. ඒ කියන්නේ විශ්වයේ පවතින දේවල් අතර තවත් දෙයක් නෙවෙයි. එතන අපිට දෙයන් වහන්සේව හොයන්න බෑ. අපි හරියට අපි දුම් අපි හොයනවා කියලා මේ කැලේ තියෙන බොහොම දුර්ලභ පැලෑටියක් කියලා, ශාක වර්ගයක් කියලා, බෙහෙත් වර්ගයක්. ඒ වගේ හොයන්න බෑ. එහෙම නැත්නම් අපි හිතමුක යම් කිසි ආකාරයක ක්ෂුද්‍ර ජීවියෙක් ගැන විද්‍යාඥයෝ අර මේ මොනවාද විද්‍යාඥයෝ පරීක්ෂණ කරනවා. ඒ ඒ ක්ෂුද්‍ර ජීවියා ගැන අන්වික්ෂ භාවිතා කරලා. අන්න එවැනි දෙයක් නෙවෙයි. ඒකට හේතුව දෙවියන් වහන්සේ විශ්වයේ මැවුම් කරුවානන් නිසා. දෙවියන් වහන්සේ පවතින්නේ විශ්වයේ තියෙන වෙනත් දේවල් පවතින විදිහට නෙවෙයි. ඒතර අපි ගහක් අවබෝධ කරගන්න විදිහට, එහෙම නැත්නම් සතෙක් අවබෝධ කරගන්න විදිහට, එහෙම නැත්නම් වෙනත් භෞතික සිද්ධියක්, භෞතික ප්‍රපංචයක් අවබෝධ කරගන්න විදිහට දෙවියන් වහන්සේව අවබෝධ කරගන්න බෑ. අපි යන්න ඕන වෙන තලයකට. හේතුව දෙවියන් වහන්සේට කාලය හා අවකාශය බලපාන්නේ නැහැ. දෙවියන් වහන්සේට කාලයට හා අවකාශයට ඇතුළු වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේට කාලය හා අවකාශය බලපාන්නේ නැහැ. අපිට බලපානවා. දැන් මට මේ මොහොතේ මෙතන ඉඳයි, මේ වෙලාවෙම තවත් තැනක ඉඳයි අමාරු බෑ.
එවගේම මට අවුරුදු දහස් ගණනාවක් මේ පෘථුවේ මත ජීවත් වෙන්න බෑ මගේ ජීවිත කාලය සීමිතයි අවුරුදු 60ක් 70ක් 80ක් 90ක් වගේ සීමිත ජීවිත කාලයක් තියෙනවා ඒ වගේම අවකාශය සම්බන්ධයෙන් මම එක මොහොතකදී එක ස්ථානයකට සීමා වෙනවා දැන් දෙවියන් වහන්සේට ඔය ප්‍රශ්න නැහැ ඒ නිසා දැන් කවුරු හරි අහුවොතින් මෙහෙම ප්‍රශ්නයක් උදාහරණයකට විශ්වය ඇතිවෙන්න පෙර දෙවියන් වහන්සේ කොහිද ඉන්නේ දෙවියන් වහන්සේ මොනවද කරේ කියන එක ඇත්තට ඒක දෙවියන් වහන්සේ සම්බන්ධයෙන් ඒ ප්‍රශ්නය වළංගු නැහැ ඒකට හේතුව විශ්වයේ ඇතිවීමට පෙර එහෙම නැත්නම් දෙවියන් වහන්සේ විසින් විශ්වය මැවීමට පෙර කාලය සහ අවකාශය කියලා දෙයක් තිබුණේ නැහැ කාලය සහ අවකාශය කියන දේ පවතින පටන් ගත්තේ විශ්වයේ පැවැත්මත් සමඟ එතකොට දැන් අපි විද්‍යාත්මක සිද්ධාන්තයක් ගත්තත් දැනට විද්‍යාවේ සිද්ධාන්ත අතර වඩා සමතුලිත සිද්ධාන්තයක් තමයි විශ්වයේ මැවිල්ල පිළිබඳව ආරම්භය පිළිබඳව මහා පිපුරුම් වාදය the big bang theory the මහා පිපුරුම් වාදය ඇති වෙන්නක් පෙර ඒ මහා පිපිරීම ඇති වෙන්නක් පෙර කාලය සහ අවකාශය කියලා දෙයක් තිබුණේ නැහැ විද්‍යාත්මක ඉතාම පැහැදිලිව විග්‍රහ කරනවා සහ ඔප්පු කරලා තියෙන්නේ කාලය අවකාශය කියලා දෙයක් පැවතුනේ නැහැ කාලය සහ අවකාශය පටන් ගත්තේ මහා පිපිරීමත් සමග එහෙමනම් ඒ අදහස අපිට භාවිතා කරන්න පුළුවන් දෙවියන් වහන්සේ සම්බන්ධෙමුත් ඒ අදහස ඇත්ත දෙවියන් වහන්සේ විසින් විශ්වය මවන්න පෙර කාලය සහ අවකාශය කියලා දෙයක් තිබුණේ නැහැ ඒ නිසා උන්වහන්සේ කිසිම දෙයක් කරේ නැහැ කරමින් සිටියේ නැහැ දැන් අපි මේ අහන ප්‍රශ්නයක් උන්වහන්සේ මොනවද කරේ විශ්වය මවන්න පෙර කියන මේ ප්‍රශ්නයත් ඇත්තට මේ ප්‍රශ්නේ වැරද්දක් නැහැ මිනිසුන්ට අයිතියක් තියෙනවා එවැනි ප්‍රශ්න අහන්න. නමුත් මේ ප්‍රශ්නයත් කාලය සහ අවකාශය හිතට අරගෙන අහන ප්‍රශ්නයක්. අපි එතකොට හිතන්නේ දෙවන් වහන්සේ ගැන කාලය හා අවකාශයට සාපේක්ෂව. දැන් මිනිසයන් වශයෙන් අපගේ චින්තනය සීමිතයි. අපිට හිතන්න වෙන්නේ හැම විටම අපිට තේරෙන සංකල්පවලින් එතකොට අපිට නැහැ අත්දැකීමක් කාලය සහ අවකාශයෙන් ඔබට ගිය අත්දැකීමක් මිනිසයාට නැහැ. මිනිසයව ජීවත් වෙන්නේ කාලය හා අවකාශය තුල නිසා. එතකොට අපි අහන හැම ප්‍රශ්නයකම ස්වરૂපයක් කාලය හා අවකාශයේ විසින් සීමා වෙලා තියෙනවා. එහෙම නැත්නම් කාලය හා අවකාශයේ විසින් සකස් වෙලායි තියෙන්නේ. නමුත් දයන් වහන්සේ ගැන අපි හිතන්න පටන් ගන්නකොට අපි බලන්න ඕන වෙනත් විදිහකට හිතන්න. වෙනත් ආකාරයේ චින්තනයකට ඇතුළු වෙන්න වෙනත් විදිහකට හිතන්න පටන් ගැනීම ඉතා වැදගත් නැත්නම් අපි අර බොහොම සරල නිගමනයකට එනවා මොකද අපිට ගහක් ගලක් සතෙක් වගේ දකින්න බැහැ දෙවන් වහන්සේ විශ්වය තුල දකින්න විදිහක් නැහැ ඒ නිසා අපි එනවා නිගමනයකට එහෙම කෙනෙක් නැහැ දැන් අපි දන්නවා අර ප්‍රසිද්ධ කතන්දරය ප්‍රසිද්ධ සිද්ධියක් යූරි ගගාරින් පළවෙනි වතාවට අභ්‍යවකාශයට ගියාම මුල් වතාවට අභ්‍යවකාශයට ගිය මිනිසයා වශයෙන් ඔහු ඇවිල්ලා කරපු ප්‍රකාශයක් තමයි මම මෙච්චර දුර ගියා. අතට පළවෙනි මානවයා පෘථුවියෙන් පිටට ගිය. මෙච්චර දුර ගියා. නමුත් මට කවදාකවත් කිසිම මොහොතක මට දෙවියන් වහන්සේ කෙනෙක්ව මම දැක්කේ නැහැ කියන එක. දැන් එතුමාත් මේ කතාව කියන්නේ ප්‍රකාශය කරන්නේ කාලයට හා අවකාශයට සාපේක්ෂව. ඒ කියන්නේ එතුමාට වෙන ග්‍රහලෝක දකින්නවා වගේ එහෙම නැත්නම් වෙනත් මන්දාකිණි දැක ගන්න පුළුවන් වගේ වෙනත් තාරකාවන් දැක ගන්න පුළුවන් වගේ දෙවියන් වහන්සේව දැක ගන්න පුළුවන් උනේ නැහැ. ඒ නිසා ආව නිගමනයකට එහෙම කෙනෙක් නැහැ කියලා. එතකොට ඒ සිතුවිල් ඒ හිතන විදිහෙම ප්‍රශ්නයක් තියෙනවා. මොකද බයිබලෙන් කියන්නේ යන්නේ දෙවියන් වහන්සේ වැනි කෙනෙක් නෙවෙයි කියලා. ඒ කියන්නේ මේ පවතින විශ්වයේ පදනම තමයි උන්වහන්සේ. පවතින විශ්වයට උපත දීලා තියෙන උන්වහන්සේ. ඒ නිසා උන්වහන්සේ විශ්වය තුල දැක ගන්න බෑ. ඒක හරියට අපි තව උදාහරණකින් ගත්තොත් අපි ගමුකෝ විලියම් ෂේක්ස්පියර්ගේ නාට්‍යයක් ගමුකෝ අපි. අපි ගමු වැනිසියේ වෙළෙන්දා කියන නාට්‍ය. දැන් වැනිසියේ වෙළෙන්දා කියන නාට්‍ය නරඹනකොට අපිට විලියම් ෂේක්ස්පියර් කෙනෙක්ව නාට්‍ය තුල දැක ගන්න බෑ. විලියම් ෂේක්ස්පියර් විනාඩි 10න් 10ට ස්ටේජ් එකට ඇවිල්ලා කරලියට ඇවිල්ලා කියන්නේ නැහැ මම විලියම් ෂේක්ස්පියර් මම තමයි මේ නාට්‍යයේ නිර්මාතෘවරයා මම තමයි මේ නාට්‍යය ලිව්වේ සහ මේ රඟ දක්වන්නේ කියලා
නාට්‍යයට තියෙනවා ස්වාධීන පැවැත්මක්. අතර කෙනෙකුට වැනිසියේ වෙළෙන්දා කියන නාට්‍ය නරඹන්න පුළුවන් විලියම් ෂේක්ස්පියර් ගැන කිසි අවබෝධයක්වත් නැතිව. සමහරකට නම අහලත් නැතුව ඇති. නමුත් ඔහුට හෝ ඇයට ඒ නරඹලා යම් කිසි විදිහක පෝෂණයක් ලබා ගන්න පුළුවන් ජීවිතයට. අන්න එහෙම දෙයක්. ඒතර විශ්වේදීහා බලපු පළියට අපිට තේරෙන්නේ නැහැ එක සැරේ දෙවි කෙනෙක් ඉන්නවා කියන එක. එහෙම නැත්නම් දෙවන් වහන්සේ අවුරුදු දහස් ගණනකට වතාවක් ඇවිල්ලා කියන්නේ නැහැ මම තමයි දෙවන් වහන්සේ මම තමයි මේ විශ්වය මැව්වේ කියලා. නමුත් විලියම් ෂේක්ස්පියර්ගේ ඒ වැනිසියේ වෙළෙන්දා කියන නාට්‍ය පිටිපස්සේ කතෘවරයෙක් ඉන්නවා වගේ ඒ නාට්‍යය ඉබේ පහළ නොවුණු දෙයක් වගේ මේ විශ්වයත් ඕපපාතිකව පහළ වුණු දෙයක් නෙවෙයි ඒ විශ්වය පිටිපස්සේ ඉන්නවා බලවේගයක්. එහෙම නැත්නම් ඒ විශ්වයට තියෙනවා පදනමක්. ඒ පදනමට පවතින්න පුළුවන් විශ්වයට පරිබාහිරව. ඒක හරියට දැන් විලියම් ෂේක්ස්පියර්ට තමන්ගේ නාට්‍ය නැතුවත් ඉන්න පුළුවන්. ඒ වගේම ඒ නාට්‍යයට වඩා ඔහුට තියෙනවානේ පුළුල් ජීවිතයක් සහ මේ තවත් ව්‍යාපෘතින්වල ඔහු නියලෙනවානේ. නාට්‍ය ඔහුගේ එක නිර්මාණයක් විතරයි. ඒතර ඒ නාට්‍ය අපි තුන්කු උදාහරණයකට කවදා හරි නැති වුණා කියලා. එහෙම නැත්නම් ඒ නාට්‍යයේ අපි තුන් පිටපත් නැති වුණා කියලා. නැති වුණා කියලා විලියම් ෂේක්ස්පියර්ගේ පැවැත්ම පවතිනවා. ඔහුගේ ජීවිතය ඔහුට ජීවත් වෙන්න පුළුවන් මරණකම. එතකොට දෙවියන් වහන්සේව අපි හොයනවා නම් ද්‍රව්‍යමය දෙයක් වශයෙන් විශ්වය තුල. එහෙම නැත්නම් පංචේන්ද්‍රියන්ට දැනෙන දෙයක් වශයෙන් අපේ ඒ සෙවිල්ලේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය තමයි අපි එතකොට හිතලා තියෙන්නේ දෙවියන් වහන්සේත් මේ පවතින ද්‍රව්‍යමය යථාර්ථයන් වගේ එකක් කියලා. ගස් ගල් ඉරහඳ තාරකාවන් ඇලදොල ගංගා වගේ යථාර්ථයක්. ඒ නිසා අපිට පුළුවන් වෙන්න ඕන උන්වහන්සේව බලා ගන්න කියලා. ඒ චින්තනයේම තියෙනවා ප්‍රශ්න. ඒ චින්තනයේම තියෙනවා පටු භාවයක්. අපි ඊට වඩා පුළුල් වෙන්න ඕන. අපි ඊට වඩා යම් කිසි විදිහක පුළුල් වෙලා ඒ ගැන හිතන්න පටන් ගන්න ඕන. මොකද දෙවන් වහන්සේ කියන යථාර්ථය මහා දැවැන්ත යථාර්ථයක් නිසා ඒ ගැන හිතන විදිහත් දැවැන්ත විය යුතුයි. අපේ සිතුවිලි පුළුල් කරගත යුතුයි. එතකොට තමයි අපිට යම් කිසි විදිහකට උන්වහන්සේ පිළිබඳව අනුමානයකට එන්න පුළුවන්. ඒ වගේම මෙතනදී තව කාරණාවක් අපි හරියාකාරව තේරුම් ගත යුතුයි. මේ විශ්වය තුල කිසිම දෙයක් ඕපපාතිකව සිදු වෙන්නේ නැහැ. එහෙම දේවල් නැහැ. ඒ කියන්නේ මෙන්න මෙහෙම දේවල්. උදාහරණයක් අපි ගමු. අපිට පුළුවන් නම් යකඩ කූරක් අරගෙන පැල කරලා පොහොර දාලා කාලයක් තිස්සේ වතුර දානවා කියමුකෝ ඒ යකඩ කූරට. එතකොටම කාලයක් ගියාම ඕකෙන් දළු ලන්න ඕන. අපි තුන් ලෝකේ හැමතැනම මිනිස්සු ඕක කරනවා කියලා මිනිස්සු ලක්ෂ ගාණක් කරනවා. යකඩ කූරු පැල කරනවා. පැල කරලා වතුර පොහොර ඒ කණිජ ලවණ දාලා. අඩු ගානේ මේ පැල කරපු යකඩ කූරු ලක්ෂ ගණනෙන් එකක හරි අහඹු ලෙස දළු ලන්න ඕන. එහෙමනම් ලෝකේ තියෙනවා යම්කිසි අහඹු විදියක්. එහෙම නැත්නම් අපි හිතමුකෝ උදාහරණයකට අපි හිතමුකෝ ඇතින්නියකට එක සැරේම ඉපදෙන්න ඕන අපි හිතමු වඳුරු පැටි. එහෙම නැත්නම් කිඹුල් පැටියෙක් ඉපදෙන්න ඕන. එහෙම නැත්නම් කිඹුලෙකුට ඉපදෙන්න ඕන කාලයක් ගියාම අපි හිතමුකෝ ණයෙක්ව. ඒ වගේ අහඹු දේවල් සිදු වෙන්න ඕන එක සැරයක් හරි මානව ඉතිහාසයේ. නමුත් එහෙම සිදු වෙලා නැහැ. ඒ වගේම අපි හිතමු අපි පැල කරනවා අඹ ඇටයක්. අඹ ඇටයේ පැල කරාම අපි තුන් ලෝකයේ මිනිසුන් කෝටි ගණනාවක් අඹ ඇට පැල කරනවා. එක අඹ ඇටයකින් හෝ එන්න ඕන පොල් ගහක්. එහෙම නැත්නම් ජම්බු ගහක්. එහෙම නැත්නම් අපි නාරං ඇටයක් පැල කරනවා අහඹු ලෙස හෝ මේ නාරං ගහෙන් එන්න ඕන කෙසෙල් ගහක්. නාරං ඇටෙන් එන්න ඕන කෙසෙල් ගහක්. ඉඳලා හිටලා හරි ඒ කියන්නේ අවුරුදු 50,000කට සැරයක් හරි එවැනි අහඹු දේවල් විශ්වය තුල සිදු වෙනවා. එහෙම නැත්නම් එක සැරේම අපි දු අහසෙන් කඩාගෙන වැටෙන පුඩා දරුවෙක් එක සැරේම අහඹු ලෙස. විශ්වයේ කිසිදු දෙයක් නැහැ අහඹු ලෙස සිදු වෙන. රටාවක් තියෙනවා. ඒ කියන්නේ අම්මා කෙනෙක්ගෙන් ඉපදෙන්නේ හැම විටම මිනිස් දරුවෙක්. අම්මා කෙනෙක්ගෙන් මේ කිඹුල් පැටියෙක් ඉපදෙන්නේ නැහැ. ඒ වගේම කිඹුල් පවුලකින් ඉපදෙන්නේ නැහැ උදාහරණයකට මාළුවෙක්ව. ඒ රටාවක් තියෙනවා. ඒ වගේම අපිට පැල කරන්න ඕන නම් යකඩ කූරක් පැල කරාට හරියන්නේ අපි පැල කරන්න ඕන ගහක අත්තක්. එතකොට තමයි ඒකෙන් දළු ලන්නේ අපි ඒකට අවශ්‍ය කරන දේවල් දැම්මම.
එවගෙ හැම දෙයකටම විශ්වයේ තියෙනවා රටාවක් විදිහට. අහඹු ලෙස දේවල් සිදු වෙන්නේ. එහෙම නැත්නම් අපි හිතමු අපි ආහාර වෙනුවට කවුරු හරි පානය කරනවා වීදුරු කටු ප්‍රමාණය. එතකොට ඔහුගේ ශරීරයට පුළුවන් වෙන්න ඕන මේ වීදුරු කටු සියල්ල ජීර්ණය කරගන්න. දිරවන්නේ එහෙම දේවල් වෙන්නේ නැහැ. හැම දෙයකටම තියෙනවා යම්කිසි විදිහක් රටාවක් පැටර්න් එකක්. ඒ රටාව අනුව තමයි විශ්වය තුල දේවල් සිදු වෙන්නේ. ඒ නිසා තමයි අපි දන්නවා කොහොමද දේවල් මේ ලෝකේ වෙන්නේ කියන එක ගැන අවබෝධයක් ලබන්න පුළුවන් රටාව නිසා. රටාවක් නැත්නම් අපිට දෙයක් හදාරන්න බෑ. එතකොට අපිට බෑ උදාහරණයකට ආහාර ජීර්ණ පද්ධතිය ගැන හදාරන්න. මොකද අපි දන්නේ හෙට වෙනකොට අපි නොදන්න දෙයක් දිරවියේ ජීර්ණය කර ගැනීමේ හැකියාව තියෙන්න පුළුවන් අපගේ ආහාර ජීර්ණ පද්ධතියට. එතකොට අපිට ඒ ගැන නිවැරදි අවබෝධයක් සහ නිශ්චිත අවබෝධයකට එන්න බෑ. එතකොට අපි දන්නේ නැහැ ඇත්තටම ලෝකේ මොනවද පැලවෙන්නේ කියලා. ගස්වල මේ ශාකද අතුද පැලවෙන්නේ, එහෙම නැත්නම් යකඩ කූරුද, එහෙම නැත්නම් වෙනත් මොනා හරිද කියන එක, එහෙම නැත්නම් අපි සිමෙන්ති කෑල්ලක් මෙහෙම හදලා යකඩ කූරක් වගේ ඒක පැලවෙනවද කියලා අපිට කිසිම දෙයක් ගැන නිශ්චිත නිගමනයකට එන්න බැහැ මේ ලෝකේ රටාවක් නැත්තම්. අපිට දැනුම පුළුවන් වෙලා තියෙන යම් කිසි දෙයක් ගැන විද්‍යාත්මකව මතයක් ප්‍රකාශ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ විශ්වය තුල රටාවක් පවතින නිසා. ඒ රටාව එහෙමනම් රටාවක් පවතිනවා නම් විදිහක් තියෙනවා නම් ක්‍රමවේදයක් තියෙනවා නම් යම්කිසි මෝස්තරයක් තියෙනවා නම් ඒ මෝස්තරය අහඹු ලෙස එන්නේ නැහැ. ඒක නිකන් අපි හිතමු ඒක නිකන් හාස්‍යජනක දෙයක්. දැන් අපි කියනවා හැම දෙයකටම හේතුවක් තියෙනවා. හැම දෙයක්ම සිදු වෙන්නේ හේතුවකට. දැන් කාට හරි බඩේ අමාරුවක් හැදුනොත් ඒක වෛද්‍යවරයෙකුට පුළුවන් කොහොමද මේ බඩේ අමාරුවට මුල් වෙච්ච මූලාශ්‍රය හොයාගන්න. හැමෝටම බැරි වෙන්න පුළුවන්. නමුත් ඒව ගැන දන්න විශේෂඥයන්ට පුළුවන්. එහෙම නැත්නම් අලුත්ම රෝගයක් ඇති වුණොත් හැදුනොත් මිනිසුන්ට විද්‍යාඥයෝ ඒක හොයනවා මොකක්ද මේකේ හේතුව කියලා. මූලාශ්‍රය කියලා, මුල් හේතුව කියලා. ඕනෑම දෙයක් හේතුවක් නැතුව සිදු වෙන්නේ නැහැ. අපි දුන්න දරුවෙක් විභාගේ ෆේල් වුණා කියලා ඕක පුළුවන් හොඳ මනෝවිද්‍යාඥවරයෙකුට විග්‍රහ කරන්න. කොහොමද මේ දරුවා විභාගේ අසමත් වුණේ කියන එක විග්‍රහ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් දෙයක් සම්බන්ධයෙන් කෙනෙක් අසමත් වුණා කියමුකෝ. එතකොට ඒවා ගැන විද්‍යාත්මකව හදාරලා කියන්න පුළුවන් මෙන්න මේ හේතු නිසායි මේ පුද්ගලයා මේ කාර්යයේදී අසමත් වුණේ. එහෙම නැත්නම් අපි දුමු යම් කිසි මේ පාපන්දු කණ්ඩායමක් තරගයේ ෆේල් වුණා ලෝක ශූරතාවය. ඒවා ගැන ඉන්න විශාරදයෝ හරියට කියන ඇයි ඒගොල්ලෝ මේ කණ්ඩායම මේ රට මේ තරගයෙන් පරාජයට පත් උනේ කියන එක ඔවුන්ට ඒක කියන්න පුළුවන් ගණිතමය වශයෙන් විද්‍යාත්මකව. හැම දෙයකටම හේතුවක් තියෙනවා මේ විශ්වය තුල සෑම දෙයකටම. එතකොට එහෙමනම් හැම දෙයකටම හේතුවක් තියෙනවනේ අපි කොහොමද කියන්නේ විශ්වයේ ආරම්භයට විතරක් හේතුවක් නැහැ කියලා? ඒක නිකන් හාස්‍යජනක කතාවක් නේ. හැම දෙයකටම හේතුවක් තියෙනවා නම් හේතුවක් නැතුව කිසිම දෙයක් වෙන්නේ නැත්නම් ඕපපාතිකව කිසිම දෙයක් මේ විශ්වය තුල වෙන්නේ නැත්නම් හැම දෙයකටම රටාවක් තියෙනවා නම් ඒ රටාව දෙන ලද බලවේගයකුත් තියෙනවා. ඒ රටාවට උපත දුන්නු ඒ රටාවට බිහි වෙන්න ඉඩ දීපු බලවේගයකුත් තියෙනවා. ඒ බලවේගයට තමයි කිතුනුවන් කියනවා දෙවියන් වහන්සේ කියලා, සමහරක් අය කියනවා විශ්වයේ මනස කියලා, සමහරක් අය කියනවා විශ්වය පිටපස්සේ තියෙන බලවේගය කියලා විවිධ නම් වලින් එය හඳුන්වනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මූලික අදහස තමයි, මූලික සත්‍යතාවය තමයි එවැනි බලවේගයක් නැතුව මේ මහා මේ චමත්කාරජනක මේ සුන්දර අලංකාර රටාවක් සහිත මේ ක්‍රමවේදයක් සහිත විශ්වය ඔහේ අර අහසින් කඩාගෙන වැටුණු දෙයක් නෙවෙයි. ඕපපාතිකව පහළ වුණු දෙයක් නෙවෙයි. එය ඕපපාතිකව පහළ වුණු දෙයක් නම් ඒ තුල තියෙන්න ඕන ඕපපාතික දේවලුත් සිදු වෙන්න ඕන. ඊට පස්සේ අහඹු දෙයක් නම් විශ්වයේ බිහිවීම ඊට පස්සෙත් අහඹු දේවල් සිදු වෙන්න ඕන. අර මං ඉස්සෙල්ලා සඳහන් කරපු අහඹු දේවල්. නමුත් අපි දන්නවා එවැනි අහඹු දේවල් සිදු වෙන්නේ නැහැ. විශ්වයේ සිදුවන දේවල් අපි ඉතාම සමීපව හා සියුම්ව නිරීක්ෂණය කරාම, බොහොම ඉවසීමෙන් නිරීක්ෂණය කරාම අපිට පේන දෙයක් තමයි විශ්වය තුල සිදුවෙන හැම දෙයක්. අපේ ජීවිතවලත් ඒක ඇත්තක්.
ඒ සිදුවීම් වල ඒ සිද්ධිමාලාවන් වල යම්කිසි ආකාරයක රිද්මයක් රටාවක් යම්කිසි ආකාරයක ප්‍රවාහයක් එහෙම නැත්නම් යම්කිසි ආකාරයක මෝස්තරයක් ඩිසයින් එකක් තියෙනවා ඉබේ උපපාතිකව සිදුවෙන දේවල් මේ ලෝකයේ තුල නැහැ එහෙම තිබුණා නම් ජීවිතය කියන්නේ බොහොම භයානක දෙයක් වෙනවා මොකද අපි දන්නේ නැහැ හෙට උදේ මොනාවෙයිද කියලා. නමුත් හෙට උදේ ගැන අපිට යම්කිසි විදිහකට යම්කිසි ආකාරයක නිශ්චිතභාවයක් තියෙනවා. මූලික දේවල් සම්බන්ධයෙන්. අපි දන්නවා උදාහරණයකට හෙට උදේ මේ අහස උඩ තියෙන දේවල් කඩාගෙන එක සැරේ වැටෙන්නේ නැහැ කියන එක. යම්කිසි සුරක්ෂිතභාවයක තමයි අපි ජීවත් වෙන්නේ. අන්න ඒ රටාව, ඒ රිද්මය, ඒ මෝස්තරය, ඒ ගෙත්තම ඉබේ පහළ වුණු දෙයක් නෙවෙයි ඒ පිටිපස්සේ යම්කිසි ආකාරයක බලවේගයක් තිබෙනවා යම්කිසි ආකාරයක යම් බලයක් ක්‍රියාත්මක වෙනවා ඒ බලයට තමයි අපි නම් කරන්නේ දෙවියන් වහන්සේ වශයෙන් එහෙම නැත්නම් මැවුම් කරුවාණන් වශයෙන් එහෙම නැත්නම් නිර්මාතෘවරයාණන් වශයෙන් ජේසුස් පිටායේ